අයිබෝන් සියලු දෙනාටම මම හිතන්නේ අද පොඩ්ඩක් රැය වෙලා තමයි අපිට ෆේස් ටු ෆේස් වැඩසටහනට අපි අද ආරාධිතය සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණේ මේ විදුලි කප්පාදුව සමග ඇති වෙලා තිබෙන අපහසුතා එක්ක එතුමා අගනුවරින්දලා අපිට සම්බන්ධ වෙන්නේ ෆේස් ටු ෆේස් වැඩසටහන ඔබ දන්නවා හැම සතියකම සිකුරාදා රාත්‍රී 8:30ට තමයි අපි සම්බන්ධ වෙන්නේ අපි විෂය ප්‍රාමාණිකයෙක් හෝ සමාජ ක්‍රියාකාරකයෙක් සමග නිශ්චිත විෂය කරුණක් සම්බන්ධව කතා කිරීමට අද දින අපි ආරාධනා කරේ ආයතන රණවක මහතාට එතුමා අපි සමග අවස්ථා කීපයකම සම්බන්ධ වෙලා තිබෙනවා එතුමාගේ මේ සාගර සම්පත් පිළිබඳව තියෙන දැනුම වේදා හදා ගැනීමට එතුමා අධ්‍යක්ෂකය වගේ ප්‍රධාන විද්‍යාඥකාරිවරයා ලෙස කටයුතු කරනවා සාගර සම්පත් විශ්ලේෂණය සඳහා වූ ආයතනයේ ඒ වගේම ජාතික ධීවර සම්මේලනයේ හිටපු උපසභාපතිවරයා ඒ වගේම සීමා සහිත සීනෝර් සමාගමේ හිටපු කලමනාකර අධ්‍යක්ෂකවරයා ඒ වගේම ඕෂන්ලස් සංගරාව ලංකාවේ මේ සාගර සම්පත් සම්බන්ධව තිබෙන එකම සංගරාවේ එක ඩිජිටල් සාධක හાર્ඩ් කොපි එකක් විදිහට එළියට එනවා ඒ සංගරාවේ ප්‍රධාන කර්තෘවරයා ඒ වගේම එක්සත් මානව හිමිකම් සංවිධානයේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ලෙස එතුමා කටයුතු කරනවා එතුමාට අපි අද ආරාධනා කළේ මේ චීනණවේ උටපටය මොකද්ද මේ චීනණව කියන කාරණාව පිළිබඳව කතා කිරීමට ඒ නිසා මේ කාල සීමාව පිළිබඳවත් අවධානය මම දෙන්න අවශ්‍ය නිසා මම ආයතනක මෙතුමා ආයුබෝවන් කියලා පිළිගන්නා වැඩසටහනට ඒ වගේම ප්‍රේක්ෂකීන්ට අපිව බලන්න පුළුවන් Facebook එකේ live ඉතින් අපි මම කැමති අපේ වැඩසටහන විදියට ඔබතුමාට අවස්ථාව ලබා දෙන්නට මේ චීනණවේ කතන්දරය පිළිබඳව සත්‍ය සහ විද්‍යාත්මක කරුණු අපිට ප්‍රකාශ කරන්න කියලා ආරාධනා කරනවා ආයුබෝවන් ડોක්ටර් ඇත්තටම මොකද්ද මේ චීන නැව මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගන්නවා නම් අර ඒ කාලේ ප්‍රශ්න වගයක් ඇහුව විදිහට ඒ නැවත් මේ නැවත් අතර තවත් නැවති බෙහෙත ඒ චීන නැවත් මේ චීන නැවත් අතර තවත් චීන නැවති බෙහෙත ඒ වගේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් වගේ තමයි මේක යන්න වෙන්නේ මොකද මේක මේ බොහොම මේ අහඹු ලෙස සිදු වූ සිදුවීමක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් මේ මේ ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච සිදුවීමක්. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මුලින්ම මේ ඉන්දියන් මාධ්‍ය ඉන්දියානු මාධ්‍යකරණයේ අමුතුම රටාවකටනේ යන්නේ. අපේ මාධ්‍යකරණයත් අමුතුම රටාවකට තමයි ඊට වැඩි එහා ගිහිල්ලා තමයි ඉන්දියන් මාධ්‍ය කලාව යන්නේ. එතකොට ඉන්දියන් මාධ්‍යකරණය තුලින් මේක මේ මේකේ විශාල බිල්ලක් ඒ රට තුල ඒ බිල්ලෙක් මැව්වා. ඒ කියන්නේ ඉන්දියාව විසින් මේක ලොකු ප්‍රශ්නයක් කරගත්තා මේ ඉන්දියාව තුල. ඒකෙන් තමයි අපි පටන් ගන්න ඕනේ මොකද මේ අපිට මේ දැන් තියෙන මේ යුවාන් වොන් 5 කියන මේ නෞකාව හැම ඉන්දියන් මාධ්‍යකම හඳුන්වලා දුන්නේ ස්පයි ෂිප් එකක් කියලා. ඒ කියන්නේ ඔත්තු බලන නැවක් හැටියට. මම මූලිකවම ඒකෙන් බැහැර වෙලා තමයි ડોක්ටර් කතා කරන්නේ. මොකද ඔත්තු බලන නැව කියන එක ස්පයි ෂිප් එකක් කියන එක මේකෙන් බැහැර කරගන්න ඕනේ. ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් මේ කතා කරනවා නම් මේ වෙබිනා එක හරි මේ YouTube channel එක හරි අපිත් ඉතාම රාජ්‍ය තාන්ත්‍රික විදිහට කතා කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් සමහර දේශපාලකයන් වගේ අපිට අවට ගියාට කතා කරන්න බෑ. මොකද අපි මේක වෘත්තීමේ සංවාදයක් හැටියට තමයි ගෙනියන්නේ. මේක දේශපාලනික සංවාදයක් නෙවෙයි. එකම කියන්න ඕනේ තව එකක් තියෙනවා මේ ප්‍රවේශය ලබා ගන්නකොට සමහර වචන තියෙනවා ඒ වචන වලට ඒ කියන්නේ ඒකට සිංහල උරුවක් නැහැ ඒ කියන්නේ ඒකට සිංහල තේරුමක් කියන්න බෑ එහෙම කිව්වොත් එහෙම මේකේ මේ නිශ්චිත කරුණ වටහලා දෙන්න අමාරුයි සාමාන්‍ය ජනතාව ඒක උඩ තමයි මම මේ සාමාන්‍ය ඒ ටර්මිනොලොජි එක පාවිච්චි කරන්නේ ඉතින් මේ යුවාන් වොන් 5 කියන මේ නෞකාව අපි ගත්තොත් එහෙම මේක ස්පයි ෂිප් එකක්ද මම දන්න තරමින් මේ ස්පයි ෂිප් කියලා ගහපුවාම ස්පයි ෂිප් කියනව සමහරකට නං වශයෙන් මේ අන්තර්ජාලය තුල බලා ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා නමුත් ඒකේ නිර්වචනය ගත්තොත් තියෙන්නේ ඕනෑම යාත්‍රාවක් දේශපාලනික හෝ ආරක්ෂක තොරතුරු බුද්ධි තොරතුරු ඒක එකතු කරනවා නම් ඒ යාත්‍රාව ඔත්තු බලන නැවක් ඒකට මේ ලොකු මේ හයි ටෙක්නොලොජි එකක් තියෙන සැටලයිට් සහ මේ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල්ස් ඒ ට්‍රැක් කරන්න පුළුවන් නැවක් වෙන්න ඕන නැහැ මොකද දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච මේ ওই සීතල යුද්ධය කියන කාලේ
ඇමරිකා එක්සත් ජනපදයට ඔත්තු බලන්නේ නැව්වල ඔත්තු බලන්න රුසියාව යෙදෙව්වේ සාමාන්‍ය ධීවර යාත්‍රා. එතකොට එව්වත් ඔත්තු බලන නැව් තමයි. එතකොට මේ යුවාන් වොන් 5 කියන එකේ ලොකුම ඒගොල්ලෝ කියන විශාලතම මේ මේ තාක්ෂණික දියුණුව තමයි ඒගොල්ලන්ට මේ සැටලයිට් සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල් ට්‍රැක් කරන්න පුළුවන් කිලෝමීටර 750ක වපසරියක් තුල. ඕකනේ මේ ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ. හම්බන්තොට ඉඳලා ඉන්දියාවට කිලෝමීටර 160යි. එතනින් ඉන්දියාවේ දකුණේ තියෙන සාමාන්‍ය මේ පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන පීඩලා තියෙන්නේ දකුණේ. දකුණේ තියෙන සදර්න් කමාන්ඩ් එක තියෙන්නේ කොචින්. ඒකම විශාලතම වරායවල් 3ක් 4ක් තියෙනවා දකුණු ප්‍රදේශයේ ඉන්දියාවේ. ඒවා මේකට ස්කෑන් කරලා මේකට විස්තර ගන්න පුළුවන්. ඇත්තටම ඩොක්ටර් අපි ගත්තොත් එහෙම මෙව්වා විස්තර ගන්න දෙයක් නැහැ. මෙව්වා හොයන්න දෙයක්වත් නැහැ. ඒක ඉන්දියාවත් හොඳටම දන්නවා. ඉන්දියාවත් හොඳටම දන්නවා මේකේ මේ ලොකු උපාය මාර්ගික වටිනාකමකට මේක එන්නේ නැහැ කියන එක. නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඉන්දියාව හිතන් ඉන්නවා චීනේ මේ නැව අරගෙන ඇවිල්ලා හම්බන්තොට අර ජිබූති වගේ ඒගොල්ලන්ගෙම යුද නැව් වලට අවශ්‍ය වරායක් කරගනී කියලා. මොකද ජිබූති වල තියෙන වරාය සම්පූර්ණයෙන්ම තියෙන්නේ චීන අධිකාරිය යටතේ. ඒක තමයි මම හිතන විදිහට අපි විශ්ලේෂණය කරපු මේ ක්‍රමවේද උඩ අපිට ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු මත අපිට තියෙන ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ ප්‍රාමාණික දැනුම තියෙන පුද්ගලයන්ගෙන් ලැබුණ ඒ විශ්ලේෂණාත්මක කරුණු මත අපිට කියන්න තියෙන්නේ මේකේ ඒ ඒ අනියත බය තමයි ඉන්දියාව දැනට ඇති කරගෙන තියෙන්නේ. මෙතන මේ මේ නෞකාව ඇත්තටම මේ නෞකාව මේ මේ අපි ගත්තොත් එහෙම හයිඩ්‍රෝග්‍රැෆි සර්වේස් ඒ කියන්නේ මුහුද යට මුහුද පතුල එහෙම සර්වේ එකක් කරනවා නම් ඒක ඒගොල්ලන්ට මේ හම්බන්තොටට එන්න ඕනේ නැහැ. ඇත්තටම මේ වගේ නෞකා මේ 750ටත් වැඩිය ඒ වගේ ඒ මුහුද යට තියෙන මුහුදේ තියෙන ලවණතාවයේ සැලිනිටි එක ඩෙන්සිටි එක ටෙම්පරචර් එක උෂ්ණත්වය කරන්ට්ස් අන්න ඒව තමයි ඒගොල්ලන්ට වඩාත් වැදගත් වෙන්නේ. මොකද මේ සබ්මරීන්ස් මේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අද ඔය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල්ස් ඒ තිබ්බ ගොඩබිම තිබ්බ ඒ ප්ලැට්ෆෝම්ස් අද ඇමරිකා එක්සත් ජනපදයට අයින් කරගෙන යන්නේ. ඒවා ගොඩක් අද මේ මේ පාවෙන ගොඩක් සබ්මරීන්ස් වල තියලා තමයි ඒවා ප්‍රහාරාත්මක විදිහට දියත් කරන්න ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ. මොකද මේක කාටවත් හොයන්න බෑ. ගොඩබිම තිබ්බහම ඕන කෙනෙක් දන්නවා මේ ස්ටේෂන් එකේ තමයි මේක තියෙන්නේ කියලා. දැන් අපි අද එකක් හැදුවොත් එහෙම ගාල්ලේ මුළු ලෝකෙම දන්නවා ගාල්ලේ හැදුවා කියලා. අනික මේ නෞකාවට IMO නම්බරයක් තියෙනවා. ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන් එක විසින් නිකුත් කරපු නම්බරයක් තියෙනවා. ඒක රෙජිස්ටර් කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන් එකේ සර්වේ සහ ට්‍රැකින් වෙසල් එකක් විදියට. සාමාන්‍යයෙන් මම දන්නේ ස්පයිෂිප්ස් IMO එකේ මේ රෙජිස්ටර් වෙනවා කියලා. ඉතින් ඒක හින්දා මේකට මම දන්න විදිහට කිසිම ආකාරයකින් අපේ වරායකට ඇතුල් වෙන්න බැහැයි කියන එකේ පදනමක් නැහැ. ඒකට ඉන්දියාව ඒ මවපුවේ බිල්ලා ඉන්දියාව තුල සමහර විට ඒගොල්ලොත් අපි වගේ දේශප්‍රේමයේ උඩට දාලා දේශපාලනික වාසි තකාගෙන ඒ වගේ ක්‍රියාන්විතයක ඉන්න ඇති. නමුත් එකක් තියෙනවා මම කියන්න. චීනේ කිව්වා මේ ගැන අනවශ්‍ය විදිහට විවේචන ඉදිරිපත් කරන්න එපා කියලා. මොකද මේක ඒගොල්ලෝ කරන සාමාන්‍ය සමුද්‍රීය ඔපරේෂන් එකක්. මෙහෙමම ඒක මේ අන්තර්ජාතික නීති රීති වලට යටත්ව තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒක කිව්වා ඒක කියලා ඉවර වුණාම ඉන්දියාව කිව්වා ඒගොල්ලොත් මේ ගැන වැඩිදුර විස්තර කියන්නේ නැහැ කියලා. ඒ කිව්ව ගමන් ඉන්දියන් මාධ්‍ය සියලුම මම මේ ගැන නිරන්තරයෙන්ම සෙවිල්ලෙන් එන නිසා මම දන්නවා දැන් පහුගිය දවස්වල තිබ්බ ඒ කලබලය දැන් ඉන්දියන් මාධ්‍ය තුලේ මේ පහුගිය දින දෙකේ ඒක දකින්න තිබුණ නැහැ.
මොකද ඒගොල්ලෝ අපි මේ දේශප්‍රේමය ගැන කතා කරාට ඒගොල්ලන්ට යම්කිසි ඒ රටට යම්කිසි ඒ රටේ තියෙනවා නම් මූලෝපායික සැලසුම් ඒ සැලසුම් වලට ඒගොල්ලෝ අනුගත වෙනවා. අපි එහෙම අනුගත වෙන්නේ නැහැ. අදටත් ගත්තොත් චීන නැවට දොර ඇරෙයිද? චීන නැවට දොර වැසෙයිද? අපි එහෙමයි මේ 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 අපේ මාධ්‍යකරණේ යන්නේ. සමහර ඒවා දා තියෙනවා දැන් ට්‍රැකින් කියන එක මදුර ඩික්ෂනරියට ගිහිල්ලා බැලුවොත් එහෙම තියෙන්නේ ලුහු බැඳීම කියලා. එතකොට මම දැක්ක සමහර මේ මේකට විස්තර ඉදිරිපත් කරන YouTube නාලිකා වලින් කියලා තිබ්බා මේකට මේ චන්ද්‍රිකා ලුහු බැඳගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඒ යන්න එකයි මම කියන වචන භාවිතා කිරීමේදී ඒ වචන ඒ විදිහටම භාවිතා කරන්න වෙනවා. ඒකත් එක්කම මේ මේ හරි හරි දේ සාමාන්‍ය ජනතාවට දැනුවත් වෙන විදිහට දැනුවත් වෙන විදිහට මේ විද්‍යාත්මක සහ තාක්ෂණික තරුණු මත මේක පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. ඒ සේටෝ වැඩියෙන් අද ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අද කිව්වේ මොකද්ද? අපි ඉන්දියාවට එල්ල කරලා තියෙන මේ වක්‍රාකාරයෙන් ඉඟි වශයෙන් හෝ එල්ල කරලා තියෙන මේක ප්‍රෙෂර් කරා කියන එක අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. අපි ශ්‍රී ලංකාවට ප්‍රෙෂර් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ඒක හින්දා ඒක ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකාවේ වැඩක් කියන එක තමයි අද මේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ. ඉතින් ඒ අනුව අපිට දැනට තියෙන තොරතුරු අනුව මේක බොහොම නීත්‍යානුකූල විදිහට ලංකාවට එන නැව. ඒකම දැනට මේ ඉන්දියාව පොඩක් කලබල වෙලා තියෙනවා. ඒ කලබල වෙලා තියෙන එකට මේ ප්‍රතිචාර දක්වන්න සහ ඒක සමනය කරන්න අපි මම මේක කියන්න කැමති නැහැ. මොකද අපේ දක්ෂ නිලධාරීන් ඉන්නවා හැමතැනම. අපේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉන්නවා ඉතාම දක්ෂ නිලධාරීන්. කොහොම හරි යම්කිසි ප්‍රමාද දෝෂයකින් අපි පොඩ්ඩක් අපොහොසත් වෙලා තියෙන බව තමයි මට හැඟෙන්නේ.